සියලු දෙනා එක්ව කොවිඩ් මර්ධනය කළේ නැත්නම් ඇමරිකාවේ සහ ඉන්දියාවේ කොවිඩ් ඔමික්‍රොන් තත්වයට අප රට ඇදවැටීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ දක්වා බරපතල රෝගීන් වැඩිවීමක් වාර්තා වුණේ නැති වුණාට ඊයේ 600 ගානට නැවත නැගලා තියෙනවා. ඒක ස්වාභාවිකව තියෙන ඉහළ පහළ යාමක් පමණක් වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර විට අපි දන්නේ නැහැ ඒකේ වැඩිවීමක්ද කියලා. සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් පමණයි අපිට මේ රැල්ල වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. මේ සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසා මේක පැතුරුණොත් මේ එන්නත ලබා නොගත් අයට දැඩි අවදානමක් තියෙනවා. දැඩි සත්කාර එකකේට යන්න ඔක්සිජන් ලබා දීමට සිදුවීමට සහ මරණයට පත්වීමේ අවදානම තියෙනවා. ඒ රෝගියාගේ ප්‍රතිශක්තිය වැඩි හැම අවස්ථාවකම වෛරසය පරිසරයට නිකුත් කිරීමේ ඉඩකඩත් යම් ප්‍රමාණයකට අඩු වෙනවා. අපි ඒක පැතිරෙන්නට ඉඩ දුන්නොත් තමයි මේක පැතිරෙන්නේ. අපි හිතනවා සමහර වෙලාවට මේ සුළු දෙයක් නිසා අපිට මුකුත් වෙන එකක් නැහැ කියලා. රෝගීන් සෝ ආශ්‍රිතයෙන් හමුවන අවස්ථාවන් වලදී වැඩි වැඩියෙන් PCR පරීක්ෂණ කරනවා. එතකොට ඒ නිසා සමස්ත සංඛ්‍යාවේ වැඩිවීමක් ඉඳලා ඉట్లా දක්නට අහම්බෙන් කරන පරීක්ෂණවල මොනම ආකාරයකින්වත් අපි අඩුවක් කරලා නැහැ. මටනම් ඔමික්‍රෝන් දැන් ලංකාවට පැමිණියායි කියන එක පමණයි මට වැදගත් වෙයි. සෞඛ්‍ය සේවයට වැදගත් වන්නේත් එතන පමණයි. ඔය සාම්පල් වලින් හොයාගන්න සංඛ්‍යාව 40ද 41ද 49ද 50ද කියන එක කොහෙත්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැන් ඔමික්‍රෝන් රෝගේ ලංකාවේ තියෙනවා. මේක පැතිරෙන්නට පුළුවන්. පැතිරුණොත් භයානක ලෙස විශාල රෝගීන් සංඛ්‍යාවක් ඔය ඇමරිකාවේ ඉන්දියාවේ දකින්න ප්‍රමාණයට එන්න පුළුවන්. ඒකෙන් ආරක්ෂා වෙන්න අපිට කරන්න පුළුවන් දේ තමයි පැතිරීම වළක්වන්න නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න ඕනේ. අපේ ආරක්ෂාව සලසා ගැනීම සඳහා තුන්වෙනි මාත්‍රාව හා ඒ තමන්ට නියමිත එන්නත් මාත්‍රාව නොකඩවා ලබා ගැනීමත් මේ රෝගය පැතිරෙන්නට තියෙන ඉඩකඩ තියෙන කිසිම දෙයකට අපි සහභාගී නොවී සිටීමත් තමයි මේ මොහොතේ සිදුවිය යුතු. රෝගීන්ගේ බරපතල වැඩිවීමක් සිදු වෙනවා නම් දැනට පවතින සෞඛ්‍ය ප්‍රවාහ අනිවාර්යයෙන්ම සංශෝධනය වන්නට ඉඩ තියෙනවා. අවසානයේදී රට වසා දැවීමට සිදු වුණහොත් ඒකෙන් ඇතිවන්නා වූ ආර්ථික පරිහානිය රට ගොඩගන්න බැරි තරමට නරක අතට යන්න පුළුවන්. වැඩි වැඩියෙන් රෝගය පැතිරෙනවා නම් නව රෝග නව ප්‍රභේද ඇතිවීමේ ඉඩකඩත් වැඩි වෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයින් රට තුළ ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ අතර ඔමික්‍රෝන් ආසාදිත බවට පසුගියදා හඳුනාගත් බේරුවල චීන කොටුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයින් ලබන 8 වනදා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. සියත අපකල විමසීමකදී ප්‍රදේශයේ බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ පවුල් 5කට අයත් පුද්ගලයින් 12 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. එන්නත් කාඩ්පත නැතිව චීන කොටුව මැණික් පොළට පැමිණීම තහනම් කිරීමට සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ 9 රෝගීන් 629 දෙනෙකු ඊයේ තහවුරු වුණා. විදේශගතව සිට පැමිණි පුද්ගලින් 9 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 588,929ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 18ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 15,055ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.